විශේෂයෙන්ම මම කැමති සිකුරාදා හැන්දෑවෙනකොට මේ රටේ තියෙන විදේශ විනිමය තත්ත්වය මුදල් ටිකක් ඩොලර් වලින් ඒ වගේම රත්තරන් ටිකක් ඩොලර් වලින් අපිට දෙනවා නම් මොකද ඕක කොහොමද දැන් යවලා තියෙනවා වොෂින්ටන් වලට IMF එකට යවන්න තියෙනවා මොකද අපිට තියෙන විදේශ විනිමය තත්ත්වයේ උඩ තමයි අපිට තියෙන බලශක්තිය ගැන තීන්දුව කරන්න තියෙන්නේ විදේශ විනිමය අඩු වුණොත් we may have powerkat kamanna if you have to face it අපි කොහොමද කරන්නේ මොකද්ද කරන්නේ කියලා if you don't have money you can't import your fuel you can't import coal so if you can't have coal and all then we'll have to discuss about powerkat powerkat එක එනවා මුදල් නැත්නම් ඒකයි ප්‍රධානම හේතුව මෙතන that the moment there no powerkat there is a serious problem what you are trying to bring the attention to but there is no power cut issue at the moment there is a rose law by the engineers union that is different so don't link up the two together at the moment there is panic about a foreign exchange crisis but we are in control to discuss what happens next year let us all together get together and look at the issue of power cuts ගැන බලන්න මොකද එහෙනම් කොහොමද ආර්ථිකය ගිනන්නේ මට එන ආරංචිය අනුව දැනට විදේශ විනිමය සංචිතය තියෙන්නේ බිලියන 1.5යි ඒ බිලියන 1.5ක් 300ක් රත්තරන් වලින් එහෙනම් අපේ අතට තියෙන්නේ බිලියන 1.2යි දැනට ගැටලුවක් නැහැ මොකද දැනට හයිඩ්‍රෝ පවර් we are having enough to go on generators but then we have to get down oil this is a serious issue හිටපු අග්‍රාමාත්‍යතුමා විදේශ විනිමය අර්බුදයක් සමග විදුලිය කපා හැරීමක් සිදුවීම ගැන සාධාරණ උබියක් පහළ කරා සාමාන්‍ය තත්ත්වයක් ඇටතේ එහෙම ඉඳෙන්න ඉඩ තිබුණා නමුත් අපි පෞගිය 15 ඉඳන් සපුගස් කන්ද පිරිපහදු වහන විටත් දැවි තෙල් මෙට්‍රික් ටොන් 79000ක් අපේ තෙල් ටැංකියවල තිබුණා ඒකට හේතුව තමයි මේ වර්ෂාව සමග ජල විදුලි භාවිතයේ 50% 55% තරම් දක්වා ඉහළ ගොස් තිබෙන නිසා මේ දිනවල දැවි තෙල් වලට විදුලි බල බණ්ඩල ඉල්ලුමක් නැහැ අපේ ටැංකියවල මේ විනිට පිරිලා දැවි තෙල් තියෙනවා ඒ කියන්නේ කවදා හරි මේ වැස්ස නතර වුණාට පස්සේ අපට තව දින 40කට ඉස්සර ආසන්න කාලයක් විදුලිය ජනනයට භාවිතා කිරීම සඳහා ප්‍රවාහනවත් දැවි තෙල් මේ මොහොතේ අප සතුව තියෙනවා ඒ නිසා ඉන්ධන හිගයක් නිසා විදුලි බල කැපීමක් සිදු වෙන්න කිසිසේත්ම හේතුවක් නැහැ හරි ජලාශ පිරිලා ඒ ජලාශ වලින් කොටසක් වෙන් කරන්න තියෙන යල කන්නේට වතුර දෙන්න ඒ ටික ඉවත් කරායන් පස්සේ ඉතුරු ජලයයි ඔබතුමා එක්ක තියෙන තෙල් සංස්කෘතියෙන් බැලුවොත් මාරුතු වෙනකොට විශාල ප්‍රශ්නයක් අපිට එනවා රටේ ආහාර හිඟය එක්කම බල ශක්ති හිඟයක් එනවා ඒ නිසා දැන් මොකද්ද தත්ත්වය කියලා මම අහන්න කැමතියි දැන් මේ පවතින தත්ත්වය තුල කිසිම අවස්ථාවක විදුලි බලය සම්බන්ධයෙන් හා අත්‍යවශ්‍ය සේවා සැපීම සම්බන්ධයෙන් අපි මුදල් ලබා නොදීමක් සිදු කළා නෑ සෑම අවස්ථාවකදී මේ අත්‍යවශ්‍ය කාරණාවලදී අපේ මහ භාණ්ඩාගාරයේ මූල්‍ය தත්ත්වය කළමනාකරණය කළා තියෙනවා ඉතින් ඉදිරි අවුරුද්දටත් අපි ඒ කළමනාකරණය සිදු කළා තියෙනවා අපේ මාසිකව මේ දිනවල අපනයන ආදායම ඩොලර් මිලියන 10ක් වෙනවා 1 බිලියන් ඩොලර්ස් අපිට ආනයන වීදම තියෙනවා ඩොලර් මිලියන 1300ක් විතර. ඒතර අපිට සිද්ධ වෙලා තියෙනවා අපනයන ආදායමට සරිලන ආකාරයට ආනයන වීදම කළමනාකරණය කරද්දී ප්‍රමුඛතාවය දෙන්නේ. අපේ ප්‍රමුඛතා අංක 1 තියෙන්නේ සෞඛ්‍ය කටයුතු තියෙන ආනයන, බෙහෙත් සහ සෞඛ්‍ය උපකරණ. දෙවෙනියට තියෙන්නේ ඉන්ධන. මේ දක්වා ඩොලර් හිගයක් තියෙනවායි කියලා ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් තියෙන කිසිම ණයවර ලිපියක් විවෘත නොකර ඉඳලා නැහැ. පහුගිය දවස් ටිකේ අපි ප්‍රපෝසල්ස් කෝල් කරා මෙගාවොට් 50ට වඩා වැඩි ව්‍යාපෘති සඳහා ආයෝජකයන්ට අපි ආරාධනා කරා අපේ ව්‍යාපෘති 600කට ආසන්න ප්‍රමාණයක් ලැබිලා තියෙනවා කොතරම් ආයෝජක ප්‍රමාණයක් බලාගෙන ඉන්නවද ලංකාවේ ආයෝජනය කරන්න මේ ව්‍යාපාරිකෝ සියලු දෙනාම රටේ ආර්ථිකය ගැන දැනගෙන බැංකු පද්ධති ගැන දැනගෙන ලෝකයේ අපි ගැන හිතන්නේ කොහොමද කියලා දැනගෙන තමයි පුනර්ජන්නේ බලශක්තිය පිළිබඳව විශ්වාසයක් සබලා තමයි මේ සියලුම ආයෝජකයෝ ලංකාවට ආයෝජනය කරන්න කැමති වෙලා තියෙන්නේ දැන් ඔබතුමා කිව්වා 600ක් ආවා කියලා ඕගොල්ලෝ දාපු ටෙන්ඩර් එකට එකක් මෙගාවොට් 50ක විතර ප්‍රමාණයක් කියලා කිව්වා. ඒතකොට ඒ කියන්නේ මෙගාවොට් 30000ක විතර ඔබතුමා කියන්නේ හදන්න ඇවිල්ලා තියෙනවද ටෙන්ඩර්ස්? නෑ ගරු මන්ත්‍රීතුමනි අපි 2030 දී 70%ක් පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කරන්නම්. අපි මෙගාවොට් 9000ක් එකතු කරන්න ඕනකම තියෙනවා. මේ 9000 වෙනුවෙන් තමයි මේ ප්‍රපෝසල් 600ම ඇවිල්ලා තියෙන්නේ. අපි 9000ක් 2030 දී ගන්නවා කියලා කියන්නේ අවුරුද්දකට මෙගාවොට් 1000ක්වත් එකතු කරන්න ඕනකම තියෙනවා. දැනට අවශ්‍ය වෙන්නේ අවුරුද්දකට 1000 නම් අපිට ඊට වඩා ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවානේ. ඔතන ප්‍රශ්නේ තියෙන්නේ ඔය නිෂ්පාදනය කරන සියලුම විදුලි බලය අපේ ග්‍රිඩ් එකට
එකතු කරගන්න හැකියාවක් නැති එකනේ අපිට බැරිද අපේ සුලං බලය මන්නාරමේ මූලික වශයෙන් ඉන්දියාවට අපනායනය කරන වැඩපිළිවෙලක් ගැන ඔබතුමාලා කල්පනා කරේ නැද්ද ඒ පිළිබඳවත් ගරු මන්ත්‍රීතුමනි අපි සාකච්ඡා කරන් යනවා ඉන්දියාව පමණක් නෙමෙයි මං හිතන්නේ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් එක්ක සිංගප්පූරු රජයේ යෝජනාවක් කරලා තියෙනවා සිංගප්පූරුවට පුනර්ජන්නේ බලශක්තිය මගින් විදුලිය ලබා ගන්නත් ඒක සූදානම් කියලා අපි ඒ පිළිබඳවත් මූලික සාකච්ඡා මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා අපි මන්නාරම් ප්‍රදේශයේ ගත්තොත් එම ඔෆ්ෂෝ වින්න අපට පොටෙන්ෂල් එකක් තියෙනවා මෝ දෑන් 10,000 මෙගාවොට් ලංකාවේ ඉන්ලන්ඩ් කරන ඒවාට අමතරව ඔෆ්ෂෝ විතරක් අපේ පොටෙන්ෂල් එකක් තියෙනවා 10,000 මෙගාවොට් ඉන්දියාවට අපිට ට්‍රාන්ස්මිෂන් ලයින් එකක් දාලා ඉන්දියාවට ගෙනියන්න පුළුවන් වුණාට සිංගප්පූරුව වගේ තැනකට ගෙනියන එක ඉතාමත් මම හිතන දුෂ්කර වෙයි මන්ත්‍රීතුමනි ඒක මූලික සාකච්ඡාවල තියෙන ඒගොල්ලන්ගේ ඉල්ලීමක් අනුව තමයි අපි සාකච්ඡා ආරම්භ කළේ හරි දැන් ඔය ඔෆ්ෂෝ වින් ගැන කතා කරානේ දැන් ඒව දෙන්නේ ටෙන්ඩර් කමයකටද එහෙමත් නැත්නම් ඒක මොකක් හරි ෆීඩින් ටැරිෆ් එකකට දෙන්නද පුතුමාලා බලාපොරොත්තු වෙන්නේ එතකොට මේ 600ක් ආවා කිව්වේ ඔෆ්ෂෝද නැත්නම් ඔන්ෂෝ වින් නෑ 600ම ඇවිල්ලා තියෙන්නේ ඔෆ්ෂෝයි ඔන්ෂෝයි දෙකම ග්‍රවුන්ඩ් මවුන්ටඩ් ෆ්ලෝටින් සෝලා මේ සියල්ලම තමයි ප්‍රොපෝසල්ස් අපට 600 ගණක් ඇවිල්ලා තියෙන්නේ සීබී එක මේ වෙනකොටත් ඒ අවශ්‍ය කරන තමන්ගේ ග්‍රිඩ් එක එක්ස්පෑන්ඩ් කරන්න ඒ වගේම රිනියුබල් ඇබ්සෝබ් කරද්දී තියෙන ඒ අවශ්‍යතාව ටික සපුර ගන්න සලසුම් ටික හදලා තියෙනවා අපි ඉමීඩියට්ලි ගන්න ව්‍යාපෘති ටිකෙන් ඒ ගන්න විදුලියේ සඳහා අවශ්‍ය ට්‍රාන්ස්මිෂන් ලයින් එකත් අපි ආයෝජකයාටම දරන්න කියනවා ආයෝජකයා එක වියදම දරනවා නමුත් සීබී එකට තමයි ඒක අයිතිය තියෙන්නේ දැන් අර සියඹලාණ්ඩුව පැත්තේ ගිහිල්ලා හදන්න උත්සාහ කරනවාද සෝලා පාක් එකක් එතකොට ඒකේ ඉවැකියුවේට් කරන්න ලොකු කෝස්ට් එකක් යයි නේද ට්‍රාන්ස්මිෂන් ලයින් එකට ඒක ඇත්ත වශයෙන්ම මේ කෝස් බෙනිෆිට් එකක් තියනවාද එතන අපි එකම තැනකින් නිෂ්පාදනය කරලා ලංකාව පුරාම විදුලිය යවුවොත් එහෙම විශාල විදුලි නාස්තියක් වෙනවා ඒ නිසා තමයි මේවා ප්ලෑන් කරලා තියෙන්නේ සියඹලාණ්ඩුවත් පූන්රේනුත් මනාත් කියන්නේ අපේ රිනියබල් එනර්ජි පාක්ස් තුනක්. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන උතුරු පළාතරත් ඒ වගේම ඔෆ්ෂෝත් මේ වගේ ලංකාවේ පුළුවන් හැම තැනකම ග්‍රවුන්ඩ් මවුන්ටඩ් සෝලා, ෆ්ලෝටින් සෝලා, රූෆ්ටොප් මේ සියල්ලමයි භාවිත කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ වගේ දුෂ්කර පළාත්වල රිනියබල් එනර්ජි පාක්ස් ටික අපි හදාගත්තොත් ඒ හරහා කර්මාන්ත පුරයක් ඇති කරලා අපට අඩුව මුදලට විදුලිය ලබා දෙන්නත් පුළුවන්කම තියෙනවා. අපට ඒ විදුලිය අපට එහෙම්ම පාවිච්චි කරන්න දුන්නොත් එහෙම කර්මාන්ත පුරයකට අන්න අපට පුළුවන්කම තියෙන කර්මාන්ත කරුවොත් ආයෝජකයන් විදිහට නවලක්ස් විටමින් ඊ සමගින් සඳමෙන් දිතුලන මොහොනක්